නෙට්වර්ක් වල අන්තිම කොටස වගේ තියෙන්නේ අපිට ප්‍රධාන කොටසක් OSI reference model කියන එක. එහෙම නැත්නම් විවෘත පද්ධති අන්තර් සබඳතා ස්තර නියමාවලිය කියන එක. ඇහෙනව නේද? එතකොට මේ විවෘත පද්ධති අන්තර් සබඳතා ස්තර නියමාවලිය කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් නෙට්වර්කින් කියලා කියන්නේ සෑහෙනලු ලොකු සිස්ටම් ගොඩක එකතුවක්. අපි පාඩම පටන් ගත්ත වෙලේම දැක්කා මේකේ තියෙනවා සංඥා කියලා ජාතියක්. ඒ කියන්නේ සිග්නල් වර්ග ගොඩක් අපිට හම්බුණා. ඒ වගේම දත්ත කියලා ජාතියක් තිබ්බා. දත්ත තිබ්බා, සිග්නල් තිබ්බා. ඊගාවට එක එක ඩිවයිස් වර්ග ගොඩක් කතා කරා. ඊට පස්සේ IP address, MAC address වගේ addressing ගැන කතා කරා. ඊට පස්සේ routing ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා නොකරපු දේවල් ටිකක් තියෙනවා. තව පොඩි කොටසක් කතා කරන encryption කියන එක. මේ encryption ඊට පස්සේ application. මෙන්න මේ වගේ වර්ග ගොඩක් එක්ක වැඩ කරනකොට සාමාන්‍යයෙන් ඔය එක එක දේවල් හදන්නේ එක එක company. දැන් example එකක් විදිහට router එක හදන්නේ එක company එක. Switch එක හදන්නේ තවත් company එක. ඒ වගේම කේබල් එක හදන්නේ තවත් කම්පැනි එකක්. අර කනෙක්ටර්ස් RJ45 කියමුකෝ. RJ45 වගේ කනෙක්ටර්ස් හදන්නේ තවත් කම්පැනි එකක්. එතකොට මේ එකිනෙකට වෙනස් කම්පැනි. අපි හાર્ඩ්වෙයා පැත්ත ගත්තොත් එහෙම එකිනෙකට වෙනස් කම්පැනි. යම් කිසි නීති පද්ධතියක් නැතුව මොනවා හරි නිෂ්පාදනයක් කරොත් ඒ නිෂ්පාදනේ එකට එකක් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කවුරු හරි කම්පැනි එකක් කනෙක්ට් එකක් හදනවා වයර් 10ක් කනෙක් ගන්න පුළුවන් විදිහට. හැබැයි වයර් එකේ තියෙන වයර් 8යි නම් අර ඉතුරු පෝඩ් දෙක ප්‍රයෝජනයට ගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් ස්විච් එකේදී සාමාන්‍ය ස්විච් එකක් හදනවා. ඒ ස්විච් එක අපි කතා කරන පෝට් එකකට වඩා වෙනස්. සාමාන්‍ය ආකෘතියට වඩා වෙනස් ආකෘතිය පෝට් එකක් හදලා තිබ්බොත් එහෙම ඒකට ගැලපෙන අනිත් දේවලුත් ඕනේ වෙනවා. එතකොට ලෝකේ පද්ධති වර්ග සාමාන්‍යයෙන් ඕනම වෙලාවකදී පද්ධති වර්ග දෙකක් තියෙනවා. විවෘත පද්ධති සහ සංවෘත පද්ධති කියලා. විවෘත පද්ධති කියලා කියන්නේ මේ පද්ධතිය මෙතනින් කතා කරන ඕනෙම කොටසක් බාහිර ලෝකයේ තියෙන වෙනත් ඕනෑම ආයතනයක් නැත්නම් වෙනත් ඕනෑම පද්ධතියක් එක්ක ගැළපීමේ හැකියාව තියෙනවා. එතකොට ක්ලෝස් සිස්ටම් එහෙම නැත්නම් සංවෘත පද්ධතියක් කියලා කියන්නේ සංවෘත පද්ධතියක් ඒගොල්ලන්ගේ තියෙන සිස්ටම් ටික බාහිර දේවල් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපි Android කියන එක ගත්තන් පස්සේ Android වලට ඔය හැමතැනම තියෙන ඇප්ලිකේෂන් ටික ඔක්කොම දාගෙන 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 යන්න පුළුවන්. හැබැයි Apple වලට ගියොත් එහෙම Apple වලට සපෝට් කරන්නේ ඒගොල්ලන්ට කියන කොහොම Android වලත් එහෙම තමයි. අපි සාමාන්‍ය සරලව ගත්තොත් එහෙම Apple වලදී ඒගොල්ලන්ගේ මේ යම්කිසි සීමාවක් ඇතුලේ තමයි අදාළ development ටික සිද්ධ වෙන්නේ. දැන් Windows ගත්තොත් එහෙම Windows වල OS එක අපි දැකලාම නැහැනේ. Windows එකේ kernel එක අපි දැකලාම නැහැ. එතකොට නමුත් Linux වලට ගත්තොත් එහෙම Linux වල kernel එක ඕන කෙනෙක්ට අවශ්‍ය විදිහට වෙනස් කරගත්තා කියලා. එතකොට ඒවා අපි කිව්වා open source කියලා. නමුත් මෙතන අපි කතා කරන open system කියන එකක් ගැන. open system කියලා කියන්නේ එතකොට යම් කිසි දෙයක් හැදුවොත් එහෙම ඒක ලෝකේ අනිත් දේවල් එක්ක විවෘතව කතා කිරීමේ හැකියාවක් තියෙනවා කියන එක. එතකොට පද්ධති කියන එක ඉගෙන ගන්නකොට සාමාන්‍ය ටිකක් දුරට කතා කරනවා මේ open system and closed system ගැන. එතකොට අපේ ඇඟේ තියෙන පද්ධති බොහෝමයක් අපි කතා කරනවා. අපේ තියෙන රුධිර සංසරණ පද්ධතිය අපි කතා කරන්නේ ක්ලෝස් සිස්ටම් එක. ඒක බාහිර ලෝකයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි අපේ ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය වගේ දේවල් බාහිර ලෝකයත් එක්ක ගලප ගන්න. ඒවා විවෘත පද්ධතිය විදිහට අපිට ගන්නවා. කොහොම වුණත් මේ කතා කරන්නේ නෙට්වර්ක් වල තියෙන විවෘත පද්ධති සම්බන්ධතා, අන්තර් සම්බන්ධතා ස්තර නියමාවලිය. නැත්තම් සරලව ගත්තොත් OSI reference model එක ගැන තමයි කතා කරන්නේ. එතකොට මෙතෙන්ද කියපුවම සාමාන්‍ය නෙට්වර්ක් වලදී අපි කරන්නේ නෙට්වර්ක් වල තියෙන හැම කොටසක්ම උප ඒකක වලට ගලප ගන්න. ඒ කියන්නේ දැන් මේක විශාල පද්ධතිය. මේ විශාල පද්ධතිය අපි කඩා ගන්නවා මෙන්න මේ වගේ ලේයර්ස් කිහිපයකට, ස්තර කිහිපයකට. එතකොට මේ එක් එක් ස්තරයේ තියෙනවා එකට එක වෙනස් ක්‍රියාකාරකම්. උදාහරණයක් විදිහට දැන් අපි ගත්තොත් එහෙම මේ උඩම තියෙනවා ඇප්ලිකේෂන් ලේයර් එක කියලා එකක්. ඇප්ලිකේෂන් ලේයර් එකේ තියෙන්නේ කවුරු හරි කෙනෙක් නෙට්වර්ක් එකකට සපෝට් කරන යම් සොෆ්ට්වෙයා එකක් හදනවා නම් ඒ සොෆ්ට්වෙයා එක ඇතුලේ දත්ත නිරූපණය කරන්න ඕනේ කොහොමද? ඊට පස්සේ දත්ත හුවමාරු කරද්දී මොන ආකෘතියද තියෙන්න ඕනේ?
අන්න ඒ වගේ මේ software එක application එක කොහොමද ජාලයත් එක්ක සම්බන්ධ වෙන්නේ ඊට අදාළ වෙන නීති අපි කියන protocol කියලා ඊට අදාළ වෙන protocol ටික තමයි ওই application layer එකේදී අර්ථ දක්වන්නේ එතකොට වරදලා තේරුම් ගන්න එපා මේ මේ layer structure කියලා කියන්නේ මේ විදිහට network එක ගත්තොත් එහෙම network එක ස්තර වලට බෙදලා බෙදලා ගන්න පුළුවන් කියන එක නෙමෙයි අපි සරලව දලා අදහසක් අරගෙන එක එක ස්තරය ස්තරයට අදාළ වෙන නීති මාලාවක් නීති නෙමෙයි අතන රීති මාලාවක් හරි ගස්සලා තියෙනවා එතකොට closed system හදන කට්ටියට මේ රීති ක්‍රියාත්මක විය යුතු නැහැ ඒගොල්ලන්ට ඒගොල්ලන් ක්‍රමයක් හදන්න පුළුවන් open system එකක් හදනවා නම් open system එකදී මෙන්න මේ ආකාරයේ ක්‍රමවේදයන් පාවිච්චි කළ යුතුයි කියන එක තමයි ඔය කියන්නේ එතකොට පළවෙනි දේ ඇයි මේ වගේ සිස්ටම් එකක් එහෙම නැත්නම් ඕපන් සිස්ටම් එකක් අපිට මොකද්ද මොකටද ඕනේ වෙන්නේ එහෙම නැත්නම් මේ වගේ එකක් පාවිච්චි කරපුවම තියෙන වාසි මොනවද කියන දේ තමයි තියෙන්නේ මේ කොටස තරමක් දුරට එපා වෙන අර අපි පහුගියට ගේනන් තනිකර ගණන් හදපු ලොජිකල් පාට් එකක් එක්කනේ අපි නෙට්වර්ක් කරේ මේකේ තියෙන තනිකර පාඩම් කරන එකක් කවදාවත් අපිට මේ මේ ස්තරට කියලා જાතිය පේන්නේ නැහැ කම්පියුටරේ අපි කේබලින් එහෙම නැත්නම් ඩිවයිසස් ටික ගැන කතා කරනකොට ඒව අපිට බලන්න පුළුවන් නමුත් මේ ස්තර කියලා જાතිය ප්‍රොටෝකෝල් කියලා જાතියක් අපිට පේන්නේ නැහැ. අපි මේවා තේරුම් ගන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. හරි. එතකොට මේ වගේ ස්තර නියමාවලිය ටිකක් අපිට නෝට් ලියන්න වෙයි. නෝට් යම් කිසි ප්‍රමාණයක් තියෙයි. මොකද මේකේ MCQ ගොඩක් වෙලාට එන්නේ. හැබැයි ස්ට්‍රක්චර් එකට ගලපන්න පුළුවන්. ස්ට්‍රක්චර් එකේ තිබුණ නැහැ පොඩි ප්‍රශ්න කීපයක් තිබිලා තිනවා. ඒ අරන් ලොකුවට ප්‍රශ්නයක් විදිහට ඇවිත් තිබුණ නැහැ. නමුත් ගලපන්න පුළුවන් ඕන නම් ස්ට්‍රක්චර් පේපර් එකට ඒ හින්දා මේක දේවල් ටික ලියලා තියාගමු පස්සේ දවසේ කතා කරන්න මම හිතා ටියුට් එකේ මේ දේවල් ටික තියෙනවා මම ටියුට් එකේ විදිහටමයි නෝට් එක දෙන්නේ එතකොට ටියුට් එකේ print එකක් ගත්තා නම් එතනම ලියා ගන්න පුළුවන් එහෙම නැත්නම් වෙන කොහේ හත්තනක ලියාගෙන තියාගෙන පස්සේ වෙලාවක ටියුට් එක හම්බ වුණොත් ඒ වෙලාවේදී ඔතන ලියා ගන්න right right එතකොට පළවෙනි දේ තමයි ස්තර නියමාවලිය වාස් හරි ප්‍රසන්ටේෂන් එකේ මම ටයිප් කරලා නැහැ වාසි ටික සාමාන්‍යයෙන් මේකේ තියෙන ප්‍රධානම වාසියක් තමයි මේක අපි කතා කරන නෙට්වර්ක් කියලා කියන විශාල පද්ධතියක් මේ පද්ධතිය කුඩා කුඩා ඒකක වලට කඩනවා නැත්නම් ස්තර වලට කඩනවා ස්තර වලට කඩද්දී එකිනෙකින් වෙන් වෙච්ච ස්තර වලට කඩනවා එහෙම කැඩුවයින් පස්සේ මේක ඇතුලේ තියෙන එක ස්තරයක තියෙන යම් කිසි දෙයක් උදාහරණයක් විදිහට අපි කතා කරොත් එහෙම නෙට්වර්ක් ලේ එකේ තියෙන රවුටරය network layer එකේ තියෙන නීති වලට යටත්ව develop කරන්න පුළුවන්. එතකොට ඒක develop කරගෙන යනකොට ඒක කිසිම බලපෑමක් වෙන්නේ නැහැ මේ රවුටරේ පාවිච්චි කරන switch වලට. මොකද නීතියක් කියලා තියෙනවා network layer එකේදී රවුටරයක් හදනවා නම් ඒකේ සම්බන්ධ වෙන දේවල්. එහෙනම් නැත්නම් ඒක අනිත් device එක සම්බන්ධ වෙනවා. එහෙනම් නැත්නම් bin සහ පහලින් තියෙන ඉස්සරහත් එක්ක සම්බන්ධ වීදී ඒවට අදාළ වෙන අතුරු මුහුණක් මෙන්න මේ විදිහට තිබිය යුතුයි කියලා නීතියක් කියලා තියෙනවා. ඒ නිසා රවුටර්ස් හදන කම්පැනිය, ස්විච් හදන කම්පැනියේ තියෙන දේවල් ගැන හිතන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ මේ ලේ එකේ තියෙන ප්‍රෝටෝකෝල් ගැන හිතලා අප් ඩෙවලොප් කරන්න පුළුවන්. ඒක ඕකේ හොඳම දේ තමයි. සාමාන්‍ය අපි ගත්තොත් එහෙම ඔය ෆිසිකල් ලේ එකේ තියෙන කේබල්. කේබල් වර්ග ටික, පෝට් වර්ග ටික බීට අවුරුදු සෑහෙන ගානකට කලින් අපි ඉගෙන ගන්නකොටත් ඔය ටික ඔය විදිහටම තිබුණා. ඒවා යම් තාක් දුරට දියුණු වීමක් වුණා. නමුත් බොහෝ විට මේ ඒවයි දියුණු වීම අඩුයි. නමුත් අපි ඇප්ලිකේෂන් ලේ එකට આવොත් නම් network කියන දේ මීට අවුරුදු කීපයකට කලින් 12කට 15කට කලින් ගොඩාක් පහළ මට්ටමක තමයි ඇප්ලිකේෂන් ලේ එක තිබුණේ. නමුත් අද වෙනකොට ඇප්ලිකේෂන් ලේ එක top level එකට ගිහින් තියෙනවා. ඒකේ සෑහෙන ඉහළ මට්ටමක් තියෙනවා. නමුත් මේ ඒත් හා සමානව අර හાર્ඩ්වෙයා ටික දියුණු වෙන්නේ නැහැ. ඒතකොට හાર્ඩ්වෙයා දියුණු නොවුනත් අපිට පුළුවන් වෙනත් දේ එකක් දියුණු කරන්න. වෙනත් දේ එක තියෙන දේවල් වලට ස්වාධීනව අනිත් දේස් වලට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය වගේ වාසි කීපයක් තමයි තියෙන්නේ. අපි චුට්ටක් ලියාගෙන යම් පොතක් හෝ කොලයක් නම් ඕනේ වෙනවාද? ටිකක් වැඩිපුර ලියන්නත් තියෙයි. ඒ නිසා මෙච්චර දවස් ගණන් හැදුවේනේ. ලියමු අපි පොඩි කරුණු විදිහට ලියමු. අපි මාතෘකාවක් ලියාගමු. විවෘත පද්ධති අන්තර් සම්බන්ධතා ස්තර නියමාවලිය කියලා. හරි, OSI reference model.
හරි ඒකේ අර්ථය උපමාත්‍රකාවක් කියන විවෘත පද්ධති අන්තර් සම්බන්ධතා ස්තර නියමාවලිය හරි ස්තර නියමාවලිය කියලා ලියාගත්තා ඒකේ අර්ථය උපමාත්‍රකාවක් කියනවා ස්තර නියමාවලියේ ස්තර නියමාවලිය භාවිතයේ වාස් ස්තර නියමාවලිය භාවිතයේ වාස් ඒකේ අර්ථය පළවෙනි එක ලියමු අපි කරුණු හතරක් පහක් ලියනවා පළවෙනි කියමු එක් එක් ස්තරය අනෙක් ස්තරයෙන් ස්වායත්තව ඉන්ඩිපෙන්ඩන්ට් කියන එක ස්වායත්තව සංවර්ධනය කළ හැකි වීම එක් ස්තරය අනෙක් ස්තරයෙන් ස්වායත්තව සංවර්ධනය කළ හැකි වීම පොදු ආකෘති සහිත අතුරු මුහුණක් තිබීම ගණික දෝෂ හඳුනා ගැනීමේ සහ निराकरणය කිරීමේ පහසුව ඔටිකේටි සාමාන්‍යයෙන් OSI reference model එක අර ලොකු system එකක් කුඩා ඒකක වලට කඩලා ඉවරලා වෙන වෙනම සංවර්ධනය කරන්න පුළුවන් විදිහට හරිගස්සපු නීති පද්ධතියක් තමයි OSI reference model එක කියලා කියන්නේ. එතකොට ඊගාව දේ තමයි මේ layers ටික ඕගොල්ලන්ට මේ කියන අනුපිළිවෙලට ලියා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරි. එතකොට යම් කිසි විදිහකින් අපි කිව්වොත් අපි කතා කරන්නේ sender කෙනෙක් ගැන. නැත්තම් යම් කිසි தත්ත්වයක් තවත් තැනකට යවන කෙනෙක් නම් එයා එයාගේ කම්පියුටරේ ඔන් කරලා ඉවරලා අපි හිතමු ඊමේල් එකක් යවනවා කියලා. ඊමේල් එකක් යවනකොට ඊමේල් එක යැවීම සඳහා අපි Outlook වගේ software එකක් පාවිච්චි කරනවා. එතකොට Outlook කියන software එකට අදාළ වෙන නීති ටික කතා කරන්නේ මෙන්න මේ application layer එක. එතකොට මේ layer හැබැයි මේ layer එකට නෙවෙයි අපි පළවෙනි layer එක කියලා කියන්නේ. අපි මේකට කියන්නේ layer 7 කියලා. හත්වෙනි ලේයරේ මේක. හරි. හත්වෙනි ස්තරය. එතකොට මෙයා 7 6 5 4 3 2 1 කියලා පළවෙනි ස්තරය වෙන්නේ මෙන්න මේ අන්තිමට තියෙන මේ 15ම තියෙන ස්තරය තමයි පළවෙනි ස්තරය. ඒ කියන්නේ යට ඉඳන් උඩට තමයි 1 2 3 කියලා යන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ ස්තර ටික නම් කිරීම කරන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම තුන්වෙනි ස්තරය කියලා කිව්වොත් අපිට අග්ගාල බලන්න ඕනේ. ඒ කියන්නේ 15 ඉඳන් තියෙන තුන්වෙනි එක network layer එක තමයි තුන්වෙනි ස්තරය කියලා කියන්නේ. හත්වෙනි layer එක කියලා කිව්වොත් ඒ කියන්නේ application layer එක. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ මේ layer structure එකේ තියෙන මෙන්න මේ දේවල් ටික ගැන. හරි. එතකොට මේ layer ස්තරයේ තියෙන layers ටික තමයි මේ තියෙන්නේ. එතකොට මේ ටික සිංහල නම් ටික ඕනේ වෙනවා. tut එක දීපු කට්ටිය අති ඇති මම හිතනවා මේකින් එක කතා කරනවා මේක ඉස්සරහා. එතකොට ඒ ටැංගල සිංහල නම් තියෙනවා. කොහොමවත් නිකමට කියන්නම් ඇප්ලිකේෂන් ලේයර් එක කියලා කියන්නේ යෙදවුම් ස්තරය. ප්‍රසන්ටේෂන් ලේයර් එක කියලා කියන්නේ සමර්පණ ස්තරය.
session sesi transport pravahana network jala data link datta sandana physical bhautika එතකොට ප්‍රශ්නේ තියෙන presentation කියන කී වචන තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ සමර්පණ කියලා එන්නේ අනිත් එක මේ විදිහටම translate කරලා ගන්න පුළුවන් වෙයි කොහොම වුණත් ඒ නමින් අපිට ප්‍රශ්නය MCQ වල ඇවිත් තියෙන ප්‍රශ්න ගොඩක් keep එක ගොඩක් නෙමෙයි සාමාන්‍ය හැම අවුරුද්දකම වගේ තියෙනවා එතකොට ඒවට මේ සිංහල නම් කියන එක ඕනේ වෙයි එතකොට ටියුට් එක අතේ තියෙන කට්ටිය මේ වගේ එකක් ඇඳලා දීලා තියෙනවා ඔයගොල්ලන්ට ඒකට 1 2 3 4 5 6 7 කියලා දාගන්න එහෙම නැත්නම් මේ ලේයර්ස් ටිකේ නම් ටික ලියා ගන්න වෙනවා ඔයගොල්ලන්ට හරි ලේයර්ස් ටික මෙහෙමයි තියෙන්නේ කියන එක මම කියන්නම් තව පොඩි ඊගල් සයිට් එකටම ගිහිල්ලා ලියා ගන්න try කරමු අපි ඊගල් එකේ තව දේවල් ටිකක් එකතු කරනවා මේක මෙන්න මෙතන මේ ටික තමයි මට ඕනේ වෙන්නේ අපේ ලේයර්ස් ටික තියෙන්නේ මේ විදිහට හරි application layer එක presentation layer එක session layer එක transport layer එක ඒ වගේම network data link සහ physical කියලා layers ටිකක් තියෙනවා හරි මේ ටික පොඩ්ඩක් ඇඳගෙන මම පැහැදිලි කරන්න මොකද්ද මේ host layer media layer කියන්නේ කියලා මේ දෙකත් එකම හදකම ඒකට දෙපාරක් අඳින්න ඕනේ නැහැ ඔයගොල්ලෝ ටියුට් එක print කරලා තියෙන කට්ටිය මෙන්න මේ set එකට සංගල වරහණක් දාගන්න මේ යට තියෙන set එකටත් ඒ වගේම සංගල වරහණක් දාගන්න. දාගෙන මේක host layer මේක media layer කියලා ලියාගන්න. මේ ඉංග්‍රීසි ටික ඕනේ නැහැ. මේ ටික ඕනේ නැහැ. මේ වචන දෙක විතරක් තිබ්බම ඇති. ටියුට් එක නැති අය ඉන්නවද ඇති? මම soft copy එව්වා. ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ගෙතර තියෙනවා network ටියුට් සෑහෙන ප්‍රමාණය. හරි. මේකේ දැන් මං කියවා මේ තියෙන ලේය ලේය එකේ ඉඳන් හතර දක්වාම වම් පැත්තෙන් නම් කරලා දීලා තියෙනවා එතකොට ටියුට් එක ගෲප් එකට දැම්මා නේද මට මතක විදිහට ගෲප් එකට දැම්මා 2022 නැත්තම් මේ එවන්න මම දන්න විදිහට ඒවලා තියෙන්නේ නැත්තම් මම දාන්න හපෝ ක්ලාස් එක ඉවර වුණ ගමන් දාන්නම් එහෙම නැත්තම් ඔයාලට නම් ගන්න පුළුවන් ඈ මම කොහෙන් හරි තියන්නම් ඕන නම් මේ ගන්න පුළුවන් තැනක printed එකම හරි එතකොට මේ host layers දැන් මේකේ layers හතක් තියෙනවානේ ඒකේ උඩම තියෙන layers වලට අපි කියනවා host layers කියලා ඇත්තටම මේ දේවල් ටික මෙන්න මේ උඩ ලේයර්ස් ටික සොෆ්ට්වෙයා වලට සම්බන්ධ වෙන ලේයර්ස්. ඇප්ලිකේෂන් ලේයර් කිව්වත්, ප්‍රසන්ටේෂන් ලේයර් කිව්වත්, සෙෂන් කිව්වත්, ට්‍රාන්ස්පෝර්ට් කිව්වත් මේවා ඔක්කොම ලොජිකල් ලේයර්ස්. ඒ කියන්නේ සොෆ්ට්වෙයා වලට සම්බන්ධ වෙන එහෙම නැත්නම් ඇතුලේ තියෙන තාර්කිකව දත්ත ගබඩා වෙලා තියෙන ඒවා තමයි මෙතන. ඒවට අදාළ වෙන නීති තමයි මේ පළවෙනි හතරේ තියෙන්නේ. හරි. දෙවෙනි තුනේ තියෙන නෙට්වර්ක්, ඩේටා ලින්ක් සහ ෆිසිකල් කියන එකේ තියෙන්නේ ඒවට කියන්නේ මීඩියා ලේයර් කියලා. මීඩියා ලේයර්ස් කියලා කියන්නේ සාමාන්‍ය හાર્ඩ්වෙයා ලේයර්ස්. හරි. එතකොට ජාලය තුළ භෞතිකව දත්ත එහා මෙහා ගෙනියන්න පාවිච්චි වෙන්නේ මේ ටික. අපි රවුටරේට අදාළ වෙන නීති ටික තියෙන්නේ මේ නෙට්වර්ක් ලේයර් එකේ. ස්විච් එකට අදාළ වෙන නීති ටික තියෙනවා ඩේටා ලින්ක් ලේයර් එකේ. ඊට පස්සේ වයර් ටිකක්, ඊට පස්සේ සිග්නල් මේ අපේ තියෙන කනෙක්ටර්ස් ඒවට අදාළ වෙන නීති ටික තියෙන්නේ ෆිසිකල් ලේයර් එකේ. එතකොට ඔන්න ඔය විදිහට මේ ලේයර්ස් ටික මෙහෙම කොටස් දෙකකට බෙදෙනවා. එතකොට ගොඩක් වෙලාවට අපි මේ ඒ ලෙවල් වලදී නම් හම්බුන්නේ නැහැ මං හිතටාම. නමුත් ඒ ලෙවල් බේස් වෙන පාස් මේ අනිත් පේපර්ස් වලදී අහනවා මෙන්න මේ වයින් කෝකද හොස්ට් ලේයර් එකට අදාළ ලේයර් එක එහෙම නැත්නම් කෝකද මීඩියා ලේයර් එකට අදාළ වෙන ලේයර් එක කියලා අහන අවස්ථා තියෙනවා MCQ වල. ඒ නිසා මේක බෙදාගත්තා නම්
හොස්ටලේ කියන එක මෙතරම් ඉස්සරහින් ලියාගත්ත නම් ඕගොල්ලෝ චූටි නෝට් එකක් නෙවෙයි තනි රූලක් වගේ ලියාගන්න පුළුවන් ඉඩක් ඇති කියලා හිතනවා. අපි ලියමු හොස්ටලේ. ඔකට කියන්නේ ග්‍රාහක ස්තර කියලා සිංහලෙන් කියන්නේ හොස්ටලේස් වලට ග්‍රාහක ස්තර. ඒකට ලියමු අපි පරිගණක අතර හොස්ටලේස් කියන තැන පරිගණක අතර දත්ත හුවමාරුව සඳහා පරිගණක අතර නිවැරදි කියලා කියලා දාගන්න පුළුවන් නම් හොඳයි. පරිගණක අතර නිවැරදිව දත්ත හුවමාරුව සඳහා නිවැරදිව දත්ත හුවමාරුව සඳහා ඉඩ සලසයි. ඊගාවට මීඩියාලය කියන එක. ඔකට කියන්නේ මාධ්‍ය ස්තරය කියලා. මාධ්‍ය ස්තර කියලා කියන්නේ මාධ්‍ය ස්තර. ඒකට ලියමු අපි ජාලය තුල භෞතිකව දත්ත සම්ප්‍රේෂණය පාලනය කරයි. එතකොට මෙන්න මේ විදිහට මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තිනවා. හොස්ට් ලේයර් සහ මීඩියා ලේයර්ස් කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. මේවෙන් කොහොමද හොස්ට් ලේයර්කට අයිති වෙන්නේ, කොහොමද මීඩියා ලේයර්කට. net physical data link සහ network කියන ඒවා hardware වලට අදාළ වෙන්නේ, ඒවා මීඩියා ලේයර්කේ තියෙන්නේ. transport session presentation application කියලා කියන්නේ software වලට අදාළ වෙන දේවල්, ඒවා හොස්ට් ලේයර්කේ තියෙන්නේ. right අපි හපපාරක් මුලට යන්. එතකොට සාමාන්‍යයෙන් මේක මේ තියෙන කනෙක්ෂන් එක මේ ලේයර් ආකිටෙක්චර් එක, එහෙම නැත්නම් ලේයර් ස්තර ගැන, ස්තර නියමාවලිය ගැන උගන්වනකොට ගොඩාක් වෙලාවට අපේ කාලේ නම් ගන්නපු එක්සැම්පල් එක. අද ඒ කාලෙත් සිස්කෝල්ට ගන්නේ මේ විදිහටමයි, අදත් සිස්කෝල උගන්වන්නේ මේ ක්‍රමෙම තමයි. හරි. එතකොට ඒකේ සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ කවුරු හරි මේ තියෙන එක්සැම්පල් එක, මේක network එකට අදාළ නැහැ. අපිට layer ස්තරය තේරුම් ගන්න පුළුවන් විදිහට අපි කතා කරන දෙයක්. මේකේ දැන් ඔන්න ඉන්නවා ලංකාවේ කෙනෙක්. එයා මොකක් හරි පණිවිඩයක් යවන්න ඕනේ ජපානට. එතකොට ජපානයේ ඉන්න කෙනාට සිංහල තේරෙන්නේ නැහැ, ලංකාවේ කෙනාට ජපාන් පුළුවන්කමකුත් නැහැ. එතකොට මේ දෙන්න අතර communication එකක් කරගන්න ඕනේ. මේ දෙන්න තමයි, මෙයා තමයි පණිවිඩය යවන්නේ, මේ ලංකාවේ ඉන්න මෙන්න මෙයා තමයි පණිවිඩය යවන්නේ, ජපානයේ ඉන්න මෙයා තමයි ඔය පණිවිඩය ලබන්නේ. එහෙනම් මෙන්න මේ දෙන්නම මේ පණිවිඩයට සම්බන්ධ වෙන එක ස්තරයක්. යවන්නා සහ ලබන්නා කියන දෙන්නා එක ස්තරයක් විදිහට අපි සලකනවා. එතකොට දැන් මේ තියෙන එක අපි මේ දෙන්න අතර කමියුනිකේෂන් එකක් හදාගන්න නම් පොදු ආකෘතියකට පරිවර්තනය කරගන්න ඕනේ. ඒ නිසා මෙයා කරන වැඩේ මේ සිංහල භාෂාව පරිවර්තනය කරනවා ඉංග්‍රීසි භාෂාව බවට. එතන ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ඉන්නවා. එතකොට ඒ ට්‍රාන්ස්ලේටර් කරන්නේ ඒක ට්‍රාන්ස්ලේට් කරලා කවුරු හරි ඔෆිස් ඇසිස්ටන්ට් කෙනෙක්ට දෙනවා මේක ෆැක්ස් කරලා යවන්න කියලා. එතකොට මෙහෙම ෆැක්ස් කරලා යවද්දී මෙන්න භෞතික ස්තර දෙකේදී ෆැක්ස් එකකින් යවපු එක එහා පැත්තේ ඊමේල් එකකින් ලැබෙන්න බෑ. එහෙම ක්‍රමයක් තියෙනවා, කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය අපි සලකන්නේ ෆැක්ස් එකකින් යවපු එක, අනිත් පැත්තේ ෆැක්ස් එකක්ම තියෙන්න ඕනේ. එතකොට ඒ ෆැක්ස් එක තමයි යවන්නේ. මේ පැත්තෙන් ඊමේල් එකක් යවනවා නම් එහා පැත්තේ ඊමේල් account එකක් තියෙන්න ඕනේ. මෙහෙන් SMS එකක් යවනවා නම් එහා පැත්තෙන් SMS එක receive වෙන්න මොකක් හරි device එකක් තියෙන්න ඕනේ. එහෙනම් භෞතික ස්තර දෙක අනිවාර්යෙන් සමාන ආකෘතියකින් තිබිය යුතුයි. නමුත් මේ ස්තර එකට එකක් වෙනස්. හරි. ඊට පස්සේ ඔන්න මෙතෙන් දාපු පණිවිඩය ඒක fax එකක් විදියට එන්නේ මේ office assistant ඒක ගෙනihin දෙනවා මෙතන ඉන්න translator. එතකොට මේ translator කරන්නේ අර ඉංග්‍රීසියෙන් ආපු එක පරිවර්තනය කරනවා ජපන් භාෂාව බවට. එහෙනම් මෙයාගේ කාර්යයත් පරිවර්තනයක්. එහෙනම් මේගොල්ලෝ එක ස්තරයක් ට්‍රාන්ස්ලේටර්ස්ලා. ඊගාවට මේ ඔෆිස් ඇසිස්ටන්ට්ලා කියන ටීම් එක තවත් රාජකාරියක් කරේ. එතකොට ඒගොල්ලන්ගේ රාජකාරියත් බොහෝ විට එක හා සමාන රාජකාරියක්. එහෙනම් ඒගොල්ලොත් එක ආකෘතියක් තියෙනවා. මෙන්න යට
භෞතික ස්තරයක් තියෙනවා ඒ තව ස්තරයක්. මෙන්න මේ විදිහට යම් කිසි පණිවිඩයක් එක තැනක ඉඳන් තව තැනකට යවනකොට ඒ පණිවිඩය පණිවිඩයේ තියෙන විවිධ අවස්ථා ටික ස්ටෙප් ටික මේ වගේ මේ ස්තර වලට බෙදනවා. අන්න ඔන්න ඔය ක්‍රමය තමයි network වල මේ පණිවිඩයක් එක තැනක ඉඳන් තව තැනකට යවනකොට ඒ පණිවිඩයට වෙන පරිවර්තන එහෙම නැත්නම් පණිවිඩයේ ගබඩා වෙන අවස්ථා ටික ස්තර වලට බෙදීමක් තමයි කරලා තියෙන්නේ. හරි මේක නිකන් එක්සැම්පල් එකක් විතරයි. එතකොට අපිට අපි යමු ඊගාව කොටසට. මේක ලියන්න ඕනේ. ඊගාවට පණිවිඩය දැන් ඔය තිබ්බ ස්තරේ වගේම ඒකෙ තිබ්බේ අපි සාමාන්‍ය උදාහරණයක්. මේ තියෙන්නේ OSI reference model එකේදී තියෙන ස්තර ටික. එතකොට යම් කිසි පණිවිඩයක් මෙතනින් යවුවොත් මෙතනින් ඊමේල් එකක් මම යම් කිසි ආකෘතියකින් type කරනවා. මම මෙතන Outlook වලින් ඊමේල් එක type කරනවා. ඒ type කරපු ඊමේල් එක කෙලින්ම මෙයාට යවන්න බෑනේ. ඊමේල් එක ඒ ආකෘතිය නෙමෙයි යවන්නේ. ওই ඊමේල් එක යම් කිසි ආකෘතියකට වෙනස් කරනවා. වෙනස් කරලා ඉවරලා ඒක දත්ත පැකට්ටු බවට පත් කරලා අර වයර් එකක් දිගේ සංඥාවක් විදිහට තමයි එනා ගාවට යවන්නේ. එතෙන්ද ගියපුවම අර ඉස්සෙල්ලා අවස්ථාවේ වගේම මේ data link layer එකේදී ඒක පරිවර්තනය කරන ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. මෙතන පාවිච්චි කරේ Windows system එකක් මෙතන පාවිච්චි කරන්නේ Linux system එකක් වුණොත් එහෙම ওই පරිවර්තනයේ සිද්ධ වෙන විදිහ වෙනස්. හැබැයි අවසානයේ මෙන්න මේ ඇප්ලිකේෂන් layer එකට එන්නේ මෙතනින් යවපු දත්තයට සමාන දත්තයක්. හරි. එතකොට මෙයාට මෙයා කියපු අදහස ඒ විදිහටම ලැබෙනවා. එතකොට ඔන්න ওই වගේ එකකට තමයි layer structure කියන්නේ. එතකොට මතක තියාගන්න මෙතන ඉන්නවා යවන්න sender. sender යම්කිසි පණිවිඩයක් යවනකොට ඒ පණිවිඩේ පරිවර්තනයේ ටික මෙන්න මේ ඉහළ ඉඳන් හත්වෙනි ස්තරයේ ඉඳන් පළවෙනි ස්තරය දක්වා වෙනස් වෙගෙන යනවා. ඊට පස්සේ භෞතික ස්තරයේදී අපි අර කතා කරපු යම්කිසි encoding type එකක් විදිහට අපි කතා කරා මොකද්ද FMAM ඔය වගේ එක එක ආකෘතින් කතා කරන්නේ. ඔය වගේ මොකක් හෝ ආකෘතියක යම්කිසි මාධ්‍යයක් හරහා වයර් එකක් හරි වයර්ලස් මාධ්‍යයක් හරි හරහා මේ දත්තය මෙයාට හම් වෙනවා. මෙයාට හම් වෙන සිග්නල් එක. ඒ සිග්නල් එක ආපෝපාරක් මෙන්න ලබන්නා ඉන්නවා. ලබන්නේට දත්ත ටික ගමන් කරන්නේ පළවෙනි layer එකේ ඉඳන් හත්වෙනි layer එකට මේ වගේ ගමනක්. එතකොට මතක තියාගන්න ඕනේ දේ තමයි කවුරු හරි කෙනෙක් යම්කිසි පණිවිඩයක් යවනකොට communication කරද්දී තමන් ගාව තියෙන යම්කිසි පණිවිඩයක් තව කෙනෙක්ට යවනකොට එයාට මුලින්ම හම් වෙන්නේ යෙදවුම් ස්තරය. යෙදවුම් ස්තරේ ඉඳන් පහළට ගිහින් තමයි යෙදවුම් ස්තරය presentation layer එක සමර්පණ ස්තරය සැසි ස්තරය transport ප්‍රවාහන ස්තරය ජාල ස්තරය දත්ත සන්දාන ස්තරය භෞතික ස්තරය මෙන්න මේ ස්තර ටික පහු කරගෙන තමයි මාධ්‍ය දිගේ දත්ත ටික යන්නේ. ඒකට එහා පැත්තේ කෙනාට හම්බෙන්නේ භෞතික ස්තරයෙන් යෙදවුම් ස්තරය දක්වා ආපස්සට ගමන් කිරීමක් කරනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි එන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ සමහර විට අහන්න පුළුවන් මෙන්න මේ වගේ පණිවිඩයක් යවන්නේ කුගේ අන්තයේදී මේ යම් කිසි පණිවිඩයක් මේ එක් එක් ස්තරේ පහසු කරන පියවර එහෙම නැත්නම් මේ ඉස්සල්ලාම හම්බෙන්නේ කොහොමද ඊගාවට හම්බෙන්නේ කොහොමද ඊගාවට හම්බෙන්නේ කොහොමද කියලා අහන්න පුළුවන්. ඒතර මතක තියාගන්න ඕනේ සෙන්ඩගේ කේදී මුලින්ම යදොම් එක ඊට පස්සේ ටිකෙන් ටික තමයි පහලට ගමන් කිරීම කරන්නේ. රයිට්. එතකොට මේකත් තියෙනවා ටියුට් එකේ. මං වීඩියෝ එකක් දානවා මෙහෙම දෙකක් ඇඳගන්න වෙලාව වැඩි වෙන්නේ. ලොකු වෙලාවක් ගන්න බෑ. පුළුවන් නම් ස්ක්‍රීන් ෂොට් එකක් වගේ එකක් දාගන්නවද? ටියුට් එක තියෙන කට්ටියට මේක තියෙනවා රූප දෙකක්. හැබැයි ඊතල ටික ඇඳ ගන්න ඕනේ. ඊතල ටික විතරක් ඇඳ ගන්න ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ලේයර්ස් දෙකක් ඇඳලා තියෙනවා. අපි ඉස්සෙල්ලා මේ කතා කරා. දැන් මේ layer එකෙන් layer එකකින් එක කතා කරගෙන ඉස්සරහට යනවා. හරි. ලොකු විස්තරයක් කතා කරන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ network කින්ම course එකක් එහෙම කරොත් නම් මේ application layer එක ගැනම සම්පූර්ණ දවසක් කතා කරන්න පුළුවන්. ලොකු විස්තරයක් මේකේ තියෙනවා. නමුත් අපි අපිට බොහොම සරල මට්ටමින් ගත්තොත් මේ යෙදවුම් ස්තරය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ යදෝම් විස්තරය තමයි අපිට යූසර් කෙනෙක්ට ඉස්සල්ලාම හම්බෙන්නේ. එහෙම නැත්නම් යූසර් කෙනෙක්
ඍජුව සම්බන්ධ වෙන ස්තරය තමයි යදෝම ස්තරය කියලා කියන්නේ. එතකොට මේක හත්වෙනි ලේය කියලා ගන්නෙ මේකෙන් කරන්නේ යම් කිසි සොෆ්ට්වෙයාර් එකක් නැත්නම් යූසර්ත් එක්ක සම්බන්ධ වෙන යම් කිසි ඉන්ටර්ෆේස් එකකට අදාළ වෙන නීති. උදාහරණයක් විදියට අපි HTTP FTP කියන දෙක දන්නවනේ. Hypertext Transfer Protocol එක අපේ වෙබ් පේජ් එකකදී වෙබ් පිටුවක් තුල දත්ත නිරූපණය විය යුතු ආකාරය මේකෙන් කියවෙන්නේ. හරි. එතකොට ඒක World Wide Web වල දත්ත ගබ මේ හුවමාරු කරද්දී ඒවා නිරූපණය කරන්න ඕනේ ආකාරය තමයි HTTP කියලා කියන්නේ. එහෙම නැත්නම් File Transfer Protocol. නේ. ගොනු හුවමාරු නියමාවලිය. මෙන්න මේ වගේ ඒවල් නිරූපණය කරන්න යෙදවුම් විස්තරය. එතකොට අපි අහලා තියෙන පාස් පේපර් වල අහලා තියෙන මේ වගේ ඒවා. හරි. යෙදවුම් විස්තරයට අදාළ වෙන යෙදවුමක්. එහෙම නැත්නම් මේ ප්‍රොටෝකෝල් එකක් නියමාවලියක් වන්නේ මොකද්ද කියලා අහන්න පුළුවන්. එතකොට අපි මතක තියාගන්න ඕනේ යෙදවුම් විස්තරයට අදාළ වෙන මෙන්න මේ වගේ ඒවා තියෙනවා. ඒ වගේම ඒකේ ක්‍රියාවන් විදිහට ගත්තොත් සාමාන්‍ය DNS domain name server එකට අදාළ වෙන නීති ටික ඊට පස්සේ files transfer protocol එකට අදාළ වෙන නීති ටික ඊට පස්සේ email වලට අදාළ වෙන නීති ටික email වලට අදාළ වෙන නීති ටික වගේ දේවල් මෙන්න මේ යෙදවුම් විස්තරයේදී අර්ථ දැක්වීමක් කරනවා. මතක තියාගන්න මේ ස්තරය කියලා කියන්නේ නීති ටිකක් විතරයි. ඒ අරෙන්ට computer කොහෙන්වත් ගලවලා ගන්න පුළුවන් කෑල්ලක් නෙවෙයි හත්වෙනි ස්තරය කියන එක. හරි. ස්තරය කියන එක අපි නිකන් බෙදලා බෙදාගෙන තියාගන්නවා. මෙයාට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් යම්කිසි ඒකකයක් විදිහට. ඒක ඊට අදාළ නීති ටිකක් තමයි මේ ස්තරය තුල තියෙන්නේ. මේක මෙහෙම විය යුතුයි කියලා. එහෙම නැති වුණොත් එහෙම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ එක කම්පැනියක් බෝතල් හදනවා, එක කම්පැනියක් මූඩි හදනවා. මේ බෝතලේ මූඩියයි බෝතලෙයි මූඩියයි කියන දෙක සයිස් දෙකක් වුණොත් එහෙම බෝතලේට මූඩිය වහන්න බැරි වෙනවා. ඒ වගේ ප්‍රොටෝකෝල් එකට එකක් වෙනස්. දැන් කවුරු හරි කෙනෙක් සොෆ්ට්වෙයාර් එකක් හදනවා, තව එක්කෙනෙක් හાર્ඩ්වෙයාර් එකක් හදනවා. ඒ සොෆ්ට්වෙයාර් එකයි අර හાર્ඩ්වෙයාර් එකයි නොගැලපුණොත් එහෙම ඒ දෙන්න අතර තියෙන අතුරු මොහොනට නොගැලපුණොත් එහෙම ඒ දෙන්නට එකට වැඩ කරන්න බැරි වෙනවා. එතකොට ඔන්න ඔය හේතුව හින්දා තමයි මේ යදොම් මේ ස්තර නියමාවලිය හැදුවේ. ඒක යදොම් ස්තරයේදී සොෆ්ට්වෙයාර් හදද්දී එහෙම නැත්නම් ප්‍රොටෝ යම් කිසි දත්ත හුවමාරු වෙන ඉන්ටර්ෆේස් හදද්දී ඊට අදාළ නීති ටික තමයි යදොම් ස්තරෙන් කියවෙන්නේ. එහෙමනම් මේක ලියාගන්න වෙනවා. අපි ලියමු. මේ තියෙන්නේ මං සිංහල නම් ටික මෙතන ඉඳන් දීලා තියෙනවා. උපමාත්‍රිකාව අපි ලියාගන්නවා යදොම් ස්තරය application layer කියලා ලියාගන්න. තවත් ඕනේ නම් හත් වෙනි ස්තරය කියලාත් ලියාගන්න. මේ S1 කියලා මං දාලා තියෙනවා නේ. හරි. චූටි නෝට් එකක් ලියාගමු. මට වැදගත් වෙන්නේ මේ කොටස් දෙක විතරයි. නමුත් අපි කම්ප්ලීට් වෙන්න ඕනේ හින්දා චුට්ටක් එක රූලක් විතර ලියාගමු. OSI කියන කෙටි නම පාවිච්චි කරමු. OSI ස්තර නියමාවලියෙහි OSI ස්තර නියමාවලියෙහි හත්වන ලේයරය වන මෙය හත්වන ලේයරය වන මෙය පරිශීලකයන් සමග ඍජුවම ගනුදෙනු කරන ලේයරය වේ. ඍජුවම ගනුදෙනු කරන ලේයරය වේ. මං කියන එක ඇහෙනවා ඇති කියලා හිතනවා. තව චූටි රූලක් ලියාගමු. මෙම ලේයරය තුළදී
මෙමලේයරය තුළදී ජාලමය කටයුතු සඳහා ජාලමය කටයුතු සඳහා භාවිතාවන යෙදවුම් සම්බන්ධ රීති හඳුනාගනි හරි කියන්න මං හිතන්නේ මොකක් හරි වෙලා ඒතර කැඩුනා නම් මුලින් නම් අහපෝ කියන්නම් නෝට් එක කම්ප්ලීට් නැද්ද දන්නේ OSI ස්තර නියමාවලියේහි 7 වන ලේයරේ වන මෙය පරිශීලකයන් සමග ඍජුවම ගනුදෙනු කරන ලේයරය වේ මෙම ලේයරය තුලදී ජාලමය කටයුතු සඳහා භාවිතාවන